ක්‍රොස්ෆිට් මොකද්ද මේ ක්‍රොස්ෆිට් කියන්නේ ගොඩක් පොපියුලර් මේ දවස්වල ලංකාවේ ගොඩක් ට්‍රෙන්ඩින්ග් තියෙන ස්පෝට් එකක් තමයි මේ ක්‍රොස්ෆිට් කියන්නේ United States වල තමයිලු ගොඩක්ම තියෙන්නේ. ඉතින් යාළුවනේ ඒ වගේම මට නොකියම් බෑ CrossFit එක ඉන්වෝල්ව වෙච්ච ගොඩාක් ඉන්ජරිස් වාර්තා වෙලා තියෙනවා. මොකද CrossFit කරනකොට ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා ඒ කට්ටියගේ ස්පීඩ් එක. ඒ වගේම තව කෙනෙක්ව පරද්දන්න තියෙන ඕනකම නිසා ඒ කට්ටිය ඉන්ජරිස් ඇති කරගන්නවා හරියට ටෙක්නික්ස් දියුණු කරගන්න නැති කමින්. වගේම ස්පීඩ් එක ගැන විතරක් ફોකස් කරලා ඒ වගේම වෙයිට් එකක් වැඩි වෙයිට් එකක් පාවිච්චි කරලා තමන්ට කරන්න බැරි ටෙක්නික්ස් වලට ඒ කියන්නේ සාමාන්‍යයෙන් හරි ටෙක්නික් එකකට කරන්න බැරි වෙයිට්ස් පාවිච්චි කරලා CrossFit වර්කවුට් එකක් කරන්න යන එකේ ඒ වගේම ස්පීඩ් එක ගැන විතරක් හිතලා ඒකට ටික ටෙක්නික්ස් හදා ගන්න නැතුව මේ දේවල් කරන්න යන එකේ විශේෂයෙන්ම ඔලිම්පික් වෙයිට් ලිෆ්ටිං වගේ දේවල් කරන්න යන එකේ ඉතින් මේ දේවල් කරන්න යන එකෙන් තමයි ගොඩක්ම මේ ඉන්ජරිස් වෙන්නේ. අතරම මේක CrossFit වල වැරද්දක් නෙමෙයි. අතරම ඒ කරන පුද්ගලයා සහ ඒ පුද්ගලයාට අවශ්‍ය දේ හරියට ඒ දේවල් ගන්නෙ නැති කමෙන් තමයි මේ ගොඩක් කට්ටිය මේ CrossFit එක බැඳුන ඉන්ජරිස් ගොඩක් තියෙන කට්ටිය හම්බෙන්නේ. ඉතින් මේ CrossFit ට්‍රේඩ්මාක් එකකින් පටන් ගන්න මේ ග්ලාස්මන් සහ මේ ජිනායි කියන කපල් එක අන්තිමට මේ දෙන්නා ඩිවෝස් වෙනවා. ඉතින් මේ දෙන්නා ඩිවෝස් වුණාට පස්සේ CrossFit ඕගනයිසේෂන් එක දෙකකට බෙදෙනවා. ඉතින් ඒ වුණාට අන්තිමට මේ ජිනායි කියන එක්කෙනා විකුණන ජිනායි කියන්නේ එයාගේ වයිෆ් එයා මේ CrossFit කම්පැනි එකෙන් හරි අඩක් විකුණන්න හදනවා. ඉතින් මේ විකුණනදී මේ ප්‍රමාණය සල්ලි දීලා ගන්න මේ ග්ලාස්මන්ට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මේ CrossFit කම්පැනි සම්පූර්ණ අයිති කාර්ය වෙනවා මේ ග්ලාස්මන් කියන පුද්ගලයා. ඉතින් මේ සල්ලි දීලා ගන්න පුළුවන් වීමේ හැකියාව ලැබෙන්නේ මේක ලෝන් එකක් හරහා. මේ ලෝන් එක හම්බෙන්නේ මිලියන 16ක් එයාට හම්බෙනවා මේ ග්ලාස්මන්ට හම්බෙනවා මේ සමිට් පාර්ට්නර්ස් කියන ඉන්වෙස්ටින් කරන ෆර්ම් එකෙන්. ඉතින් යාළුවනේ ඒ වුණාට මේ ළඟදි මේ කියන්නේ 2020 ජූනි 24 වෙනිදා මේ ග්ලාස්මන් ඒ කියන්නේ CrossFit එකේ වර්තමාන අයිතිකාරයා එයා අනවුස්මන්ට් එකක් දෙනවා. එයා මේ CrossFit කම්පැනි එක නැත්තම් ට්‍රේඩ්මාක් එක දේවල් සහ මේ ඕගනයිසේෂන් එකම විකුණනවා කියලා මේ CrossFit box
ඕන කෙනෙක් ඒ කියන්නේ ජිම් එකක් ඕන කෙනෙක් වෙන මේ එරික් රෝසා කියන පුද්ගලයා. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඇත්තටම මොකද්ද මේ CrossFit වලින් වෙන්නේ කියලා. ඉතින් යාළුවනේ CrossFit වල දවසකදී කරන වර්කවුට් එකක් තියෙනවා. ඉතින් මේ දවසේ වර්කවුට් එකට වොඩ් එකක් කියලා කියනවා. වොඩ් එකක් කියන්නේ කෙටි විදිහට වොඩ් එක දීර්ඝ කරලා අපි ගත්තොත් වර්කවුට් ඔෆ් ද ඩේ. දවසේ වර්කවුට් එක. ඉතින් මේ දවසේ වර්කවුට් එකක් කරන්න ගොඩක් කට්ටිය CrossFit gym වලට box වලට යනවා. ඉතින් ඒකට අවශ්‍ය පහසුකම් තිබීම අනිවාර්යයි. මොකද මේකෙදි power lifting, weight lifting ඒ වගේම gymnastic type එකේ exercises ඒ වගේම plyometric exercises කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේකට අවශ්‍ය සුදුසු environment එකක් තියෙන gym එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා CrossFit කරන්න ආසනම් CrossFit වලින් අපේ develop වෙන්නේ මොන වගේ දේවල්ද? පළවෙනි දේ ඔයාලගේ cardiovascular health එකට ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාලට ගොඩක් අවශ්‍ය වෙන මේ endurance එක, ඒ වගේම stamina, ඒ වගේම strength. ඒ වගේම තවත් ගොඩක් අවශ්‍ය වෙන මේ flexibility, power, speed, coordination එක, ඒ වගේම ඔයාලගේ agility, balance එක ගොඩක්ම plyometric වගේ exercises කරනකොට, ඒ වගේම accuracy එක ගොඩක් improve කරගන්න මේ CrossFit හරියට කරොත් උදව් වෙනවා. ඉතින් යාළුවනේ CrossFit workout එකක් ගත්තාම වොඩ් එකකට අමතරව මේ CrossFit workout එකක ඔයාලා දවසකදී කරන CrossFit workout එකක ගොඩක් දේවල් මීට වඩා ඇතුළත් වෙනවා. ඒක ඔයාලා සාමාන්‍ය gym එක ගිහිල්ලා කරන workout එකට වැඩිය ගොඩක් වෙනස්. මුලින්ම ඔයාලා CrossFit workout එකක් කරන්න පටන් ගන්න ඉස්සෙල්ලා තවත් ගොඩක් දේවල් අපි කරනවා. පළවෙනියටම ඔයාලා අනිවාර්යයෙන්ම warm up එකක් කිරීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට team එකක් විදිහට ඔයාලට warm up කරන්න පුළුවන්. ඒ වගේම මේ skill එක develop කර ගැනීම ගොඩක් අත්‍යවශ්‍ය වෙනවා තමන් කරන exercises වල. ඉතින් මේ skill එක develop කරගනින්දී අනිවාර්යයෙන්ම ඔයාලා warm up session එකකින් පස්සේ CrossFit workout එකක් කරනකොට අනිවාර්යයෙන්ම ඔයාලගේ skill development session එකක් අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලා මේ බලාගෙන ඉන්න මේ high intensity WOD එකක්. ඒ කියන්නේ workout of the day එක තමයි තියෙන්නේ. ඉතින් මේ workout එකේදී තමයි ඔයාලා CrossFit workout එකක් කරන්නේ. ඉතින් ඊට පස්සේ මේ workout එක ඉවර වෙලා සාමාන්‍ය workout එක විනාඩි 30ක් පැයක් වගේ අතර කාලයකදී ඉවර වෙනවා. ඉතින් ඒකේ workout එකේ type එක අනුව එක එක જાතියේ workout තියෙනවා. එක workout එකක් ගත්තොත් type එකක් කිව්වොත් EMOM කියලා. ඒ කියන්නේ every minute on minute. ඉතින් යාළුවනේ මේ දේවල් කරලා ඉවර වෙලා ඊළඟට ඔයාලා යන්නේ stretching session එකට. ඉතින් අනිවාර්යයෙන්ම stretching කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මට පොඩි දෙයක් කිය එකතු කරන්න ඕනේ. ඇත්තටම stretching කරන එක session එකක කලින් සහ අවසානයේ දෙකේදීම කරන්න ඕනේ කියලා දැන තියෙනවා. ඉතින් මේ stretching කරන එක අනිවාර්යයෙන්ම session එකක මුලින් සහ පසුව කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ stretching කරන type එක තමයි වෙනස් වෙන්නේ. dynamic hari static hari මෙන්න මේ වගේ ඔයාලගේ stretching type එක තමයි වෙනස් වෙන්නේ. ඒ වුණාට stretching කිරීම අනිවාර්යයෙන් ඔයාලගේ workout එකේ ඉස්සෙල්ලා සහ workout එකෙන් පස්සේ කිරීම ගොඩක් වැදගත්. ඉතින් යාළුවනේ මේ WOD එකක් ගත්තොත් මේ WOD එකක ඇත්තටම track එකක් තියෙනවා ඔයාලගේ performance mind. ඒ කියන්නේ ඔයාට ඔයා ඉන්න තැන daily බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතන්නකෝ ඔයාලට push ups කරන්න පුළුවන් 10ක් නම් ඊළඟ පාරේ ඊට වඩා කරන්න පුළුවන් වුණ ඔයාලට track එකක් තියෙනවා මෙච්චර කාලෙකින් ඔයාට මේ workout එක ඉවර කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ track එකක තියෙන නිසා ඔයාලට බලන්න පුළුවන් ඔයාලා ඉන්න මට්ටම. ඉතින් මේකම තමයි වැරදියට සමහරු පාවිච්චි කරන්නේ මේ speed එක නිසා ඒ කට්ටියගේ form සහ technique එක නැති කරගෙන ඒ කට්ටිය ඉක්මනින්ම injuries වලට යන්නේ. ඉතින් මේක ඇත්තටම CrossFit වල වැරද්දක් නෙමෙයි. ඉතින් යාළුවනේ සමහර වෙලාවට සමහර කට්ටියට සමහර client ලට අවශ්‍ය පරිදි ඒ කට්ටියගේ skill develop කරගන්න. හිතන්නකෝ Olympic weight lifting කරන කෙනෙක් කියලා. ඉතින් මේ Olympic weight lifting කරන කෙනෙක් සමහර වෙලාවට CrossFit gym එකට එන්නේ මේ WOD එක කරන්නම විතරක් නෙමෙයි. සමහර වෙලාවට ඒ කට්ටියට වෙනම වෙන් වෙච්ච sessions තියෙනවා. ඒ කට්ටියගේ lifting techniques, ඒ වගේම balance, endurance මේ දේවල් වැඩි කරගන්න. ඉතින් මේ දේවලුත් ඔයාලට මේ CrossFit box එකකට ඇතුළට ගියාම දැක ගන්න පුළුවන් වෙයි. ඉතින් යනුනේ ඊළඟට CrossFit gym එකක් නැත්නම් CrossFit box එකක් මං කිව්වා වෙනස් වෙනවා නිකන් normal අපි regular යන gym එකකට වඩා. ඉතින් මොනවාද මේ CrossFit box එකක regular අපි යන normal යන gym එකකට තියෙන දේවල් වලට වඩා වෙනස් දේවල් තියෙන්නේ. ඉතින් යාළුවනේ බාබෙල් සහ ඩම්බෙල් නම් අනිවාර්යයෙන්ම ඉතින් CrossFit gym එකක තියෙනවා, box එකක තියෙනවා. ඉතින් ඒ වුණාට මේ CrossFit box එකක ගොඩක් විදිහට ගොඩක් වෙලාවට හරි ප්‍රමිතියෙන් යුක්ත Olympic weightlifting bars සහ Olympic rubber plates ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම යාළුවනේ විශේෂ දෙයක් විදිහට මේ gymnastic
රින්ග්ස් ඔයාලට දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දැකලා ඇති ඔලිම්පික් එකට මේ ජිම්නාස්ටික් කරන කට්ටිය අර රින්ග්ස් දෙකක එල්ලෙනවා. ඉතින් ඒ වගේ රින්ග්ස් ඔයාලට දැක ගන්න පුළුවන් ක්‍රොස්ෆිට් බොක්ස් එකකට આવොත්. ඒ වගේම ඔයාලට දැක ගන්න පුළුවන් මේ ක්ලයිබින් රෝප් එකක්. ක්ලයිබින් රෝප් එකක් නෝමල් ජිම් එකකට වඩා මේ වගේ ක්‍රොස්ෆිට් බොක්ස් එකකට. ඒ වගේම පුලප් බාස් පුලප් පුලප් බාස් නම් ගොඩක් දැක ගන්න පුළුවන් ඔයාලට නෝමල් ජිම් එකක සාමාන්‍ය එකක් සහ දෙකක් වැඩි මුණුත් තියෙන්නේ. ඒ වුණාට ක්‍රොස්ෆිට් ජිම් එකක ගොඩක් පුලප් බාස් ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ ජම්පින් රෝප්ස් අනිවාර්යයෙන්ම ඩබල් අන්ඩර්, සිංගල් අන්ඩර්ස් මේ වගේ දේවල් ගන්න ඔයාලට ජම්පින් රෝප් එකක් ඕන වෙනවා. ඉතින් ජම්පින් රෝප් එකත් විශේෂ උපකරණයක් අපි බොඩ් එකකදී වගේ පාවිච්චි කරන ඒ වගේ වෝම් අප් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන් කෙටල් බෙල්ස්. ඉතින් මේ දවස්වල නම් කෙටල් බෙල්ස් අනිවාර්යෙන් ඔයාලගේ ජිම් එකෙත් ඇති. ඒ වුණාට ස්ටෑන්ඩඩ් කෙටල් බෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. මොකද ස්ටෑන්ඩඩ් කෙටල් බෙල්ස් සාමාන්‍යයෙන් ඔයාලා හරියට වේට් එක පැතිරෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක නිකන් යකඩ ගුලියක් වගේ නෙමෙයි. මේක හරි ප්‍රමිතියට ස්ටෑන්ඩඩ් කෙටල් බෙල්ස් තියෙනවා. ඔයාලා දැකලත් ඇති. ගොඩක් ලොකුයි ඒක. ඒ වුණාට වේට් එකෙන් පොඩි ඒ වුණාට ගොඩක් ලොකු සහ ස්ටෑන්ඩඩ් විදියට හදලා තියෙන කෙටල් බෙල්ස්. ඒ වගේම බොක්ස් එකක්. ඒ කියන්නේ බොක්ස් වල දැකලා ඇති බොක්ස් ජම්ප් කරන්න පාවිච්චි කරන ඒ වගේම ඔයාලට දැක ගන්න පුළුවන් රෝවින් මැෂින්ස්. ඒ වගේම විවිධාකාරයේ මැට්ස් වර්ග. ඉතින් යාළුවනේ මේ වෙනකොට මේ ක්‍රොස්ෆිට් කොච්චර ප්‍රසිද්ධ වෙනවද කියනවා නම් ගොඩක් වෙලාවට මේ ෆයර් ෆයිටර්ස් ලාගේ ඩිපාර්ට්මන්ට් වල ඒ වගේම මිලිටරි එකේ ඒ වගේම තවත් ඕගනයිසේෂන් වල ගොඩක් දෙනෙක් මේ ක්‍රොස්ෆිට් පාවිච්චි කරනවා. ඒ කට්ටියගේ ඉන්න එම්ප්ලොයර්ස් ලාගේ පර්ෆෝමන්ස්, ස්ට්‍රෙන්ත්, එන්ඩියුරන්ස් මේ වගේ ගොඩක් දේවල්, බැලන්ස් මේ වගේ ගොඩක් දේවල් එයාලගේ වැඩි කරගන්න. එහෙම සමහර වෙලාවට මේ ඇත්ලටික්ස් ලා සමහර සීසන් වලදී ඒ කට්ටිය පාවිච්චි කරනවා. ඒ කට්ටියගේ ඩිවලොප් කරගන්න. ඒ කියන්නේ එයාලගේ ස්ට්‍රෙන්ත් එක, එයාලගේ පවර්, ස්ටැමිනා මේ දේවල් ඩිවලොප් කරගන්න මේ ක්‍රොස්ෆිට් වගේ වර්කවුට් එකක් ඒ කට්ටිය පාවිච්චි කරනවා. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද 2014 වර්ෂයේ වෙනකොට මේ ක්‍රොස්ෆිට් කරන ෆීමේල් අය 50%යි මේල් අය 50%යි ඉන්නවලු. ඉතින් ඒ වගේම ඇමරිකාව වගේ රටක මේ ඔලිම්පික් වෙයිට් ලිෆ්ටිං වලට තියෙන ආසාව එන්න වැඩි වෙලා තියෙනවලු මේ ක්‍රොස්ෆිට් මේ ජිම් වල මේ ක්‍රොස්ෆිට් කරන එකේ. ඉතින් යාළුවනේ ක්‍රොස්ෆිට් ගැන කතා කරනකොට ඔයාලා හිතයිද ලංකාවේ මොන වගේ ජිම්ද මොන වගේ බොක්ස්ද තියෙන්නේ කියලා. ඉතින් ක්‍රොස්ෆිට් කරන කට්ටියට ලංකාවේ බොක්ස් තුනක් මම දන්න තරමින් තියෙනවා. ඒ වෙඩුවෙන්ම වින් වෙච්ච ඒ තමයි ක්‍රොස්ෆිට් සිලෝන්, ක්‍රොස්ෆිට් කලම්බෝ, ඒ වගේම ග්‍රිඩ් කියන මේ ජිම් තුනම ක්‍රොස්ෆිට් සඳහාම වින් වෙච්ච ජිම් තුනක්. ඉතින් ඒ වගේම යාළුවනේ ඔයාලා දන්නවද මේ ක්‍රොස්ෆිට් කියන්නේ ගේම් එකක් කියලා මම මුලින්දම කිව්වේයි. මේකත් ස්පෝර්ට් එකක්. ක්‍රොස්ෆිට් ගේම්ස් පටන් ගත්තේ 2007 වර්ෂයේ ඉඳන්. 2007 වර්ෂයේ ඉඳන් සෑම අවුරුද්දකදීම මේ ක්‍රොස්ෆිට් ගේම්ස් තියෙනවා. ඉතින් ඔයාලට සතුටුදායක ආරංචියක් තියෙන්නේ ගිය අවුරුද්දේ. ඒ කියන්නේ 2019 ක්‍රොස්ෆිට් තරගාවලියට සුදුසුකම් ලබනවා ලංකාවෙන් එක්කෙනෙක්. ඉතින් පුදුමයි නේද යාළුවනේ? ලංකාවේ මේ පුංචි රටනොත් එක ක්‍රීඩකෙක් ක්‍රොස්ෆිට් තරගාවලියකට සුදුසුකම් ලබනවා. ඉතින් ඒ තමයි ඇන්ඩි. ඇන්ඩි කියන්නේ ගොඩක් හොඳ කෝච් කෙනෙක් වගේම මගේත් ගුරුවරේ. ඒ වගේම මමත් ගොඩක් දේවල් ඇන්ඩිගෙන් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඇන්ඩි තමයි ක්‍රොස්ෆිට් සිලෝන් ජිම් එකේ හෙඩ් කෝච්. ඉතින් ඔයාලට ගොඩක් දේවල් මේ ඇන්ඩිගෙනුත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඇන්ඩිගත් ඒක නිසා ගොඩක් සුබපතනවා වගේම ගොඩක් ලොකු ආරම්භයක් ඇන්ඩි අරන් දුන්නා අපේ ක්‍රොස්ෆිට් කමියුනිටි එකට ශ්‍රී ලංකාවේ ඉන්න. ඉතින් මං හිතනවා ඔයාලා ක්‍රොස්ෆිට් ජිම් එකකට ගිහින් ට්‍රයි කරලා බලන්න. ඒ වගේම අනිවාර්යෙන් විශේෂ දෙයක් කියන්න ඕනේ. ක්‍රොස්ෆිට් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ ටෙක්නික්ස් ඒ වගේම ඔයාලගේ ෆෝම් එක ගැන ගොඩක් අවධානයෙන් ඉන්න. ඒ වගේම ලොකු කාලයක් ඒ ගැන ප්‍රැක්ටිස් කරන්න. ක්‍රොස්ෆිට් කරපු කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ එච්චරයි. මොකද මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක්ට ඉන්ජරිස් එනවා. මොකද ඒ කට්ටියගේ ලිමිට් සඳුනගත්තේ නැති නිසා. ඒ වගේම ලිමිට් වලින් එහාට පුෂ් කරන එක හොඳයි. ඒ වුණාට ෆෝම් එක ටෙක්නික්ස් නැතුව ලිමිට් වලින් එහාට පුෂ් කරන එක ගොඩක් ලොකු ඉන්ජරිස් වලට අතවැණීමක්. ඉතින් යාළුවනේ මේ දේවල් කියන ගමන්ම මම ඔයාලගේ සමු ගන්නවා. එන යාළුවනේ ක්‍රොස්ෆිට් කරලා බලන්න, ට්‍රයි කරලා බලන්න, ඔයාලා ෆිට්නස් වලට ආදරේ නැහැ. එන යාළුවනේ ජය වේවා.